විශේෂම අද ජාතික තරුණ සේවා සභාවේ මැදිහත් වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තරුණ ප්‍රතිපත්තිය එළිදැක්වුවා. අපි හැබැයි ඒක විශේෂයෙන්ම ඒ තරුණ සේවා සභාව මීට පෙර ඔබ දකින්නත් ඇති දිගින් දිගටම විශේෂයෙන්ම තරුණ කටයුතු භාරව හිටපු ඇමතිවරයාටත් ඒ වගේම ඒ තරුණ සේවා සභාවේ ඉන්න පසිඳු කියන ඒ අධ්‍යක්ෂවරයාටත් අදාළ කරන චෝදනා ගණනාව විශේෂයෙන්ම අල්ලස් දූෂණ කමිෂන් සභාවට ඒ වගේම මැතිවරණ කමිෂන් සභාවට අපි අවස්ථා කීපයකදී අපි යොමු කළා තිබුණා. හැබැයි ඒවත් අද ගණන් ගන්න නැතුව අද ජාතික තරුණ සේවා සභාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ තරුණ වැඩසටහනක් කියලා කළා තියෙනවා. අපි පැහැදිලිව අපි ඒක ඇතුලේ දැන්ට තියෙන තොරතුරු අනුව දිස්ත්‍රික්ක වලින් විශේෂයෙන්ම පසිඳු ගුණරත්නගේ ඒ කියන්නේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයාගේ මැදිහත් වීම ඇතුලේ තරුණ නිලධාරීන්ට මැදිහත් කළා තරුණයන් ගෙනල්ලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් සමායන ඔබ තනතුරු නංගම් චෝදනාවක් එකයි සම්පූර්ණයෙන්ම මේක වැරදි. ඔබ කියන්නේ තරුණ සේවා සභාවේ අද ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් තිබිච්ච ඒ තරුණ හමුවට එක් එක් කලාපවලින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ අය මැදිහත් වෙලා සෙනග විනාපාය කියන චෝදනාවද? මෙහෙමයි මේ වැඩසටහන කරන ක්‍රමයක් හදාගන්න තියෙන්නේ. ඉන්න මම ඔයාට ප්‍රශ්න උත්තර දෙන්න ඉස්සෙල්ලා මම මෙතුමට කියනවා, මං දෙවෙනි අවස්ථාව මේ කියන්නේ පුළුවන් නේද තර්ජනේද කරන්න යන ඇඟිල්ල මේ මේමයි මම කියන්නේ දැන් දෙවනි වතාවට මෙතුමා කිව්වා අපි නර්සස්ලා ගෙනාපු එක මැතිවරණ කමිෂන් සභාවෙන් නීත්‍යානුකූල නොවන වැඩක් ලෙස කිව්වා කියන මම කිව්වේ ඔබතුමාට අහුන්නේ නැද්ද මැතිවරණ කමිෂන් කතාව? නෑ ප්‍රබල මැතිවරණ සාධාරණ නිරීක්ෂකයෝ කියලා කිව්වේ මම. මෙයා මොනවද ආංශු පොඩ්ඩක් කියන්නකෝ බයිලා ගහ නැතුව. බයිලා හරි බයිලා දෙන්න ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලලා තිබ්බ ප්‍රපරල් එක මේක වැරදි මේ විදියට කරපු එක වැරදි කියලා කිව්වේ ඒක මම කියන්නේ අහුන්කම් දෙන්න හරියට මම මෙතුමා ස්වාධීන කමිෂන් සභාව ඉල්ලුවා කියන එක කිව්වේ අහංකම් දෙන්න හරියට මැතිවන් මෙතුමා ඔය කියපේ අහගන්න මට සංවාදේ අපි මොකක් හරි මේ කරගන්න එපා. මම ඉතාමත් පැහැදිලිව කියනවා මැතිවන් කමිෂන් සභාවෙන් ෆෙඩරල් සංවිධානයෙන් අපි මේක පිළිබඳ මේ නර්සස්ලා ගෙනල්ලා මේ කරපු දේ මැතිවරණයේ මූලික නීති රීති උල්ලංඝනය කළාද කියන එකට අදාළව ඒකේ අදාළ කරන වැරද්දක් තියෙනවා නම් මම කියනවා වැඩසටහන තුල වැඩසටහන ඉවර වෙන්න පෙර හෝ පස්සේ හරි පුළුවන් නම් පෙන්වන්න. ඒක එක.
ඊට පස්සේ මෙතන සමාවෙන්න නිල ඇඳුමින් නෑ 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 නියම නියම දාන විදිහට කළා තිබුණා විවෘතව මාධ්‍ය විවෘතව ඒක ගිය කතාවක් විවෘතව ඒක පිළිගන්නවද මොකද්ද නිල ඇඳුමින් අපේ වැරදි කියලා කිව්වා සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් නෝ ප්‍රශ්න කළා තිබුණා නෑ නෑ මේක ප්‍රශ්න කළා නැද්ද නෑ මේකේ අපි දැක්කා බෑ ප්‍රශ්න මාධ්‍ය අපි දැක්කා ඒක මෙයාගේ දන්නේ නැහැ වගේ කියනවා දැන් දන්නේ නැහැ ඉන්න හොල් දෙන්න නෑ නෑ මම කියන්නේ නිල ඇඳුමින් තමයි සම්බන්ධ උනේ නෑ ඒක වැරදි ඒක වැරද්ද නෙමෙයිද ඔබතුමාලා නෑ ඒ කියන්නේ වෘත්තීය සමිතිය වල අයිතිවාසිකමක් තියෙනවා මේගොල්ලත් මේ සෞඛ්‍ය වැඩසටහන් නිලැඳුමෙන් කරේනේ අපි නැත්නම් මොකද මම එකක් පෙන්වන්නම්කෝ හරි ආ නිලැඳුම පෙන්වන්න නිලැඳුම මම ජනාධිපති මැතිවරණ කාලේ ඔබේ වෙලාවදී මම අවස්ථාව දෙන්නම් ඔබ මම මේ මේකෙදි මම ඊට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පෙන්නවා විශේෂයෙන්ම අපේ හෙද සේවා සංගමේ අවුරුදු ගණනාවක් පෙර අපේ සමුළු තියෙනවා ඒ සමුළු මේ මැතිවරණ ආරම්භ කරන්නත් පෙර ඒ අදාළ කරන නිලධාර ඒ ආයතන වලට දීලා විධිමත් අවසරයක් අරගෙන තියෙනවා. ඒ විධිමත් අවසරයක් දුන්නාට පස්සේ වෘත්තීය සෞඛ්‍ය අමාත්‍යාංශයේම අවසර ඇතුවද ඔක? ඔව්, ඒක නෑ නෑ මෙහෙමයි. දැන් වෘත්තීය මේ දන්නවා මේ වෘත්තීය සමිතිය අයිතිවාසිකමක් තියෙනවා. ඒවට වාර්ෂිකව සමුළු තියෙනවා. ඒක හැමතැනම පක්ෂවලින්ම කරනවා. විවිධ ශේෂ මත පදනම්. ඔව්, එතකොට ඒක කරද්දී ඒ ආයතන ඉන්න ප්‍රධානීන්ගෙන් අපි අවසර ගන්න ඕනේ. ඒක මේ මැතිවරණ ප්‍රකාශයට පත් කරන්නත් ඉස්සෙල්ලා මේ දින දාලා අවසර අරගෙන තියෙනවා. එතකොට විධිමත්මේ අධ්‍යක්ෂ ජෙනරාල් අවසර දෙනවා මේගොල්ලන්ට යන්න මේ එන කටියට නිවාඩු සහිතව කියන්නේ වැටුප් සහිත නිවාඩු දෙන්නේ තේරුණාද එතකොට ඒගොල්ල ඒ වැඩේට මීට පෙර තිබුණොත් අපි දැන් මේක විතරක් නෙමෙයි මීට පෙර කරන සමුළු වලත් ඒගොල්ල ඒ නිලැඳුමෙන් තමයි ඒ වෘත්තීය සමිතිය වැඩේට සම්බන්ධ වෙන්නේ හරිද එතකොට ඒකට ආරාධිතයෙක් ලෙස තමයි අඳු දිසානායක සහෝදරයා ඉන්නේ එතකොට ඒක නිසා මැතිවරණ කමිෂන් නැතුව ඔහුගේ හමුවකට නෑ 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 ඒක නෑ හෙලියන් සහභාගී කරේ වුණා නෙමෙයි නෙමෙයි ඒ කියන්නේ මේ මැතිවරණේ මේ ඒව ලිඛිත ලේඛන ඔක්කොම මම ඕනම් පෙන්නන්නම් මේවා තියෙනවා එතකොට ඒකට අනුව තමයි මේ වැඩේ කරේ එතකොට ඒක නිසායි මම කිව්වේ මැතිවරණ කමිෂන් එකට ගිහිල්ලා කට්ටිය පැමිණිලි කරා ඒක ඇත්ත හැබැයි මැතිවරණ කමිෂන් එක ඉතාමත් පැහැදිලිව කිව්වා ඒක මූලික මේ මැතිවරණ නීතිවල උල්ලංඝනය කිරීමක් සිදු වෙයි නොමෙත කියලා කිව්වා මම ඒකයි කියන්නේ පුළුවන් නම් කනේ මට තරුණ සේවා සභාවේ කියන්න බැරුණානේ ඔව් මට ඒක සම්පූර්ණ කළ යුතුයි ඔබ ඔව් එතකොට අද වෙච්ච දේ තමයි මේ 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 මේක මන් දන්නේ මේක පෙන්වන්න පුළුවන්ද කියලා මේ තියෙන අද තිබුණ ඡායාරූප පුළුවන්ද සමුපදර් මේ 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 එතකොට මෙන්න මේ මේ මෙතර අපි ඉදිරියට පෙන්වමු අපිට පුළුවන් මේක මේ මේ මෙතර තියෙනවා එතකොට මේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ඉන්නේ පසිඳුම් තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක එතකොට දැන් මොකද්ද වෙන්නේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක එතකොට රනිල්ගේ මැතිවරණ කැම්පේන් එක වෙනුවෙන් කරන තරුණ ප්‍රතිපත්තිය ඉදස්සද්දි එයා ගිහිල්ලා තරුණ සේවා සභාව පාවිච්චි කරනවා ඒ විතරක් නෙමෙයි අද මැතිවරණ කමිෂන් එකෙන් එතනට පැන්නා පැනලා මැදිහත් වෙලා කෑම දෙන්න ගිය ලොරියත් එක්ක අතරම් උඩ ගත්තා අන්න ඒවයි එතකොට බොරු කියලා පෙන්නනවා එතකොට ඒක නිසා මම කියන්නේ දැන් මේ කරමින් යන්නේ මොකද්ද රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වෙච්ච වෙලාවේ නම් වෙච්ච කරපු එකම දේ තමයි ඌට ජනතාව නැහැ ඒක නිසා ඌන් කරපු දේ තමයි නිලධාරීන් එකතු කරන හමුදා නිලධාරීන් බලහත්කාරයෙන් පාවිච්චි කරන රැස්වීම කර කර ගියා ඊට පස්සේ ඉස්කෝලේ ළමයි එකතු කර රැස්වීම කර කර ගියා සමහර සේවා සභාවේ කැම දෙන්න ගිය ලොරියක්ද ඒ නවත්තන්නේ තරුණ සේවා සභාවේ කියන්නේ මේ තිබුණු ඉවෙන්ට් එකට අද කැම ගෙනහලා ඒ කැම ගෙනාපු ලොරිය මැතිවරණ කමිෂන් එකෙන් අද අත්තරන් උඩ ගන්නවා දැන් ඒ කියන්නේ කැඳවීම ගැටලුවක් නෑ ඒ කැඳවීම සහ මේ කැඳවපු අයට නෑ නෑ මැතිවරණ කැඳවීමද වැරදිද මැතිව නෑ නෑ මෙතන නෑ එතන ඒ අත්අඩංගුවට ගැනීම නෑ නෑ මම කියන්නේ මට මෙන්න මේ එකක් අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මැතිව ඒ අයිතියක් තියෙනවානේ තරුණ කට්ටියට ඒගොල්ලන්ගේ දේශපාලන වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා වගේම එතකොට ඒ දේශපාලන වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා එතකොට ඒක ඉදිරිපත් කරන්නේ ස්වභාවික ඒගොල්ලන්ගේ දේශපාලන පක්ෂයේ ඉන්න කට්ටිය ඇවිල්ලා කරනවනේ ඒක ප්‍රශ්නයක් නෑ එතකොට අපි කියන්නේ මේ කැඳවීම කරලා තිබුණේ තරුණ සේවා සභාවේ පසිඳු කියන අධ්‍යක්ෂකවරයා මැදිහත් වෙලා ඒගොල්ලන්ගේ ආයතන වලින් දිස්ත්‍රික්ක වලට තරුණ 100 ගාන ගේන්න කියලා කිව්වා. ඒ ඔහු තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයානේ මොන පසිඳුද? ඉන්න මම කියන පසිඳු ගුණරත්න මට මතක හිටියද ඒ අධ්‍යක්ෂවරයාගේ නම? පසිඳු අපි දාන විදියට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ නෑ 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 සභාපති ඒකයි මන්නේ. එතකොට පසිඳු ගුණරත්න මම ඊට පෙරත් මේ වර්තමාන සභාපතිවරයා වර්තමාන සභාපති ඒ ඌ තමයි සභාපතිකම තියෙන්නේ. ඒ සභාපතිකම තියෙද්දි
මැතිවරණ කමිෂන් මේ ඒ දිස්ත්‍රික්ක වලින් තරුණ තරුණ නිලධාරීන්ට කියලා තිනවා 100 ගාන ගේන්නේ කියලා. ඒ වගේම දිස්ත්‍රික්ක එකකින් 100ක්. දිස්ත්‍රික්ක එකකින් 100 ගාන ගේන්නේ කියලා. නමුත් සමහර කට්ටිය ගෙනලා තිනවා සමහර කට්ටිය එහෙම ගෙනහලා නැහැ. හැබැයි ගෙනාවට පස්සේ අද වැඩේ කළා තියෙනවා. මේ වැඩේ කරද්දී එකට රනිල් වික්‍රමසිංහ මහත්තය සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට අපි අහන දේ තමයි තරුණ සේවා සභාවේ තරුණ සේවා සභාවේ ඒටම තප්පරයක් නැහැ. නෑ නෑ රංග මහත්තයා මම ඔබ කරපු චෝදනාව තියෙන නිසා ඔහු ඔහු දුරකටන ඉන්නවා. කියන්න පුළුවන් අත්තනංගොඩ ගත්තද කියන එක මං ස්පීකර් පොන්දා තියෙන කිසිම අත්අඩංගුවට ගැනීමක් සිදු වෙන්නේ නැහැ. දේශපාලන කාරණාව පැත්තක දාන්න යන්න එපා. හරිද? මම නෑ බොරු නෙමෙයි. ඒක නෙමෙයි. නෑ නෑ බොරු. වැටලීමෙන් කියන කොල්ලක් අර ප්‍රසිද්ධිය කියන්නේ නෑ. හරි. මම මේකේ පැහැදිලි නෑ නෑ මේකේ පැහැදිලිව සඳහන් කළා කියන්නේ මේකේ කවුරුන් බොරුව මොකද්ද? ඔයා ඉතින් කෑ ගහනවා බොරු කියනවා. ඉතින් මොකද්ද ඔයා කතා කරන්න දෙන්නේ? ඕ ඔයා නෝ නෝ මම පසිදුරට රත් කරලා ගන්නවා. ඒ වගේම වැටලීම කොමිසමට කෝල්ලා කරන්න. හරි. මැතිවරණ කොමිසමට ඔබතුමාට කතා කරන්න. ඕ ඉතින් මම මැතිවරණ කොමිසමට කියන්නේ නෑ. ඔයා සාක්ෂිය දුන්නා. නෑ නෑ හරි මම සාක්ෂිය දුන්නා. මගේ ප්‍රශ්නට උත්තරයක් දෙන්නකෝ. හරි. සමහර මහජාතුමා දැන් ඔබතුමා පැහැදිලිව කියනවා හෙද සමුලුව වෙච්ච වෙලාවේදී නිලැඳුමින් සහභාගී වීම ප්‍රශ්නයක් නෑ කියලා. දැන් තරුණ සේවා සභාවේ සභාපතිවරයා මෙතුමා දුරකථනය හරහා සම්බන්ධ කරගත්තා. මම මෙතුමාට කිව්වා අර මේ පෙන්වන්න මගේ ප්‍රශ්නට උත්තරයක් දෙන්නකෝ. මට මේකට උත්තරයක් දෙන්නකෝ. දැන් එතකොට ඔබතුමා අනිත් පැත්තට චෝදනාවක් එල්ල කරනවා එහෙම තරුණ සේවා සභාවේ සභාපතිවරයාට සහභාගී වෙන්න බෑ කියලා. එහෙමනම් ඔහුටත් බැරිද තමන්ගේ තරුණ සේවා සභා පරිශ්‍රයේ තියෙන ජනාධිපතිවරයා සහභාගි වෙන තරුණ හමුවකට තරුණ සමුලුවකට සහභාගි වෙන ඔහුට බැරිද? බෑ. ඔව් අධ්‍යයනය නෑ නෑ ඒ බැරි නෑ නෑ ඒ බැරි කියලා අපි අහන්නේ. ඒක බෑ කියලා කෝ. ඔව් නෑ සමහර නෑ. ඔබ උත්තර දෙන්නකෝ. රජයේ ඔහු පසින්දු කියන පුද්ගලයා ලෙස සම්බන්ධ වෙනගෙන මේ ඔහු රජයේ මේ මොහොතේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයා නැත්නම් සභාපතිවරයා. එතකොට ඒක නිසා රජයේ මූලික නිලතල දරන කෙනෙක් නිශ්චිතව කියලා තමන්ගේ දේශ මේ වක්කීම අරගෙන එතන වැඩ කටයුතු කරන්න ඒක රාජ්‍යයේ තනතුරු අවභාවිතා කිරීමක් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම තියෙන දේ තමයි අපි පැහැදිලි සඳහන් කරේ මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ දැනට ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තරුණව සම්බන්ධ කරගෙන තියෙනවා. ඒක අපිට ගැටලුවක් නැහැ. නමුත් මේක සම්බන්ධ කරගෙන තියෙන්නේ ජාතික තරුණ සේවා සභාව අවභාවිතා කරමින් කියන එක තමයි අපි පැහැදිලි සඳහන් කරේ. ඒ වගේම එතුමගෙන් ඇහුවේ නැහැ. මම කියන්නේ අහන්න මම අපි තොරතුරු හොයාගත්ත විදිහට මැතිවරණ කමිෂන් එකෙන් අද එතන වැටලීමක් කරා. හරි. ඔබ පැහැදිලිව කියනවා වැටලීමක් කළා කියලා. වැටලීමක් කරා. අද කෑම කෑම දැන් මට පොඩි අවස්ථාවක්. පොඩි ප්‍රශ්නකට මම ලක් අවස්ථාව දෙන්න. හරි. දැන් වැටලීමක් කරා. කලින් කිව්වේ අත්අඩංගුවට ගන්න. නෑ නෑ මම දැනුත් කිව්වත් අර මොනවා නෑ. කවුද අත්අඩංගුවට ගන්න? ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඔප්පු කරන්නම්. කවුද අත්අඩංගුවට ගන්න? මැතිවරණ කමිෂන් එකේ කෑම කවුද අත්අඩංගුවට ගත්තේ? මැතිවරණ කමිෂන් එකේ එනගෙන දැන් අපි උත්තර දෙන්න අපි උත්තර දෙන්න අර වීඩියෝ එක දෙන්න මගේ වෙලාවෙ දෙන්න මගේ වෙලාවෙ දෙන්න මගේ වෙලාවෙ දෙන්න අත්අඩංගුවට ගත්තේ
මැතිවරණ කමිෂන් එකෙන් කෑම ගෙනාපු ලොරිය මම මේ ආයතනේ නම කියන්න කැමති නෑ. පෞද්ගලික ආයතන පෞද්ගලික ආයතන කෑම ගෙනාපු එක ඒක අතනකට ගත්තා. ඒ වගේම මේක ඇතුලේ තරුණ සේවා සභාවේ නැටුම් කණ්ඩායම පාවිච්චි කරලා අද නර්තනයේ යෙදුණා. ඒ වගේම මම මීට පෙරත් ඉතාම සාක්ෂි සහිතව නම්බර්ස් පිටින් මම දැම්ම පැමිණිල්ලක් ජාතික තරුණ සේවා සභාවේ වාහන ටික අරගෙන ගිහිල්ලා තිබල කුරුණෑගල කරපු රැස්වීමට නැටුම් කණ්ඩායම අරගෙන. හරිද? මම මේ පැමිණිලි කරලා තියෙනවා. තාම ඒවා එකක්වත් විභාග වෙන්නේ නැහැ. මම ඒවා මීට පෙරත් ඉදිරිපත් කළා තියෙනවා. ඒක නිසා මම අරකත් මේ කරුණ මේ මැතිවරණ කමිෂන් එකෙන් කෑම දෙන ලොරිය මේ වෙලාවේ නතර කරලා තියෙනවා. අත්තරංගෝට අරගෙන මේ කරලා තියෙනවා. ඒතකොට මම දන්නේ දැන් නිදහස් කළාද කියලා. නමුත් අත්තරංගෝට ගැනීම කරා. මම ඒක දැනුත් කියනවා. ඒක වෙනස් කළා නැහැ. හරි. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.